And now, live at 8. අයිබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න. ලංකාවේ සමබර තොරතුරු ප්‍රකාශය Live at 8 සමකෙන්. සුපුරුදු පරිදි අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. COVID-19 ආසාදිත සංචාරක මග පෙන්වන්නා ගිය මග හෙළිවෙයි. COVID-19 පැතිරීම වැළැක්වීමට සහාය දෙන්න රජයේ ජනතාවගෙන් ඉල්ලයි. ජාත්‍යන්තර තරඟ රැසකට හරස් වූ COVID-19 අග්‍රාමාත්‍යවරයා නාම යෝජනා පත්‍රවලට අත්සන් තබයි. තැපැල් ඡන්දය හයවනදා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනීය වූ බවට තහවුරු වූ පළමු ශ්‍රී ලාංකිකයා අද වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඔහු මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. මත්තිගොඩ ප්‍රදේශයේ පදිංචි 52 වැනි සංචාරක මග පෙන්වන්නෙකු පසුගිය ඉරිදා IDH රෝහලට ඇතුළත් වී තිබුණා. අදාළ සංචාරක මග පෙන්වන්නා පසුගිය තුන්වෙනිදා කටුනායක ගුවන්තොටුපලින් ඉතාලි ජාතිකයන් සිව්දෙනෙකු රැගෙන සංචාරයට එක්ව තිබූ අතර ඒ වන විට ඔහුට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී තිබූ බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. සංචාරකින් රැගෙන ගිය ඔහු සීගිරිය, දඹුල්ල, මහනුවර, ශ්‍රී දළදා මාලිගාව ආදී ස්ථානවල සංචාරය කර තිබුණා. ඒ අතරතුර උණරෝගය උත්සන්න වීම හේතුවෙන් ඔහු පසුගිය සිකුරාදා මහනුවර ප්‍රදේශයේදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තද රෝගය සුව වී නැහැ. පසු මත්තිගොඩ ප්‍රදේශයේ සිට මහනුවරට ගිය වෙනත් රියදුරෙකු ඉතාලි සංචාරකයන් සහ අදාළ මග පෙන්වන්නා රැගෙන කටුනායක ගුවන්තොටුපලට ගොස් සංචාරකයන් එහි බසවා පසුගිය ඉරිදා නැවත සිය නිවස වෙත පැමිණ තිබුණා. එදිනම පසුරුවේ ඔහු IDH රෝහලට ඇතුළත් වී තිබුණේ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මතයි. කෙසේ වෙතත් ඔහු මග පෙන්වූ ඉතාලි ජාතික සංචාරකයන්ගෙන් ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නැහැ. ඒට හේතුව ඇත්තේ මෙම ඉතාලි සංචාරකයන්ට මග පෙන්වීමට පෙර ඔහු වෙනත් ඉතාලි ජාතිකයන් සිව්දෙනෙකුටද මග පෙන්වා තිබීමයි. ඔවුන් පෙබරවාරි මාස 25 වෙනිදා සිට මාර්තු 1 වෙනිදා දක්වා සංචාරයට එක්ව තිබූ අතර ඉන් එක් පුද්ගලයෙකුට අධික වුණ සෙම් ප්‍රතිශ්‍යාව සහ කැස්ස වැළඳී තිබී ඇති බව අනාවරණය වුණා. සංචාරය නිම කර ඉතාලියට ගිය අදාළ පුද්ගලයන් පදිංචි ප්‍රදේශයෙන් COVID-19 මරණ කීපයක් වාර්තා වූ අතර ඒ අතර ශ්‍රී ලංකාවේ සංචාරය කළ සෙම් ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පෙන්වූ පුද්ගලයා සිටියේද යන වග සොයා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. මේ වන විට COVID-19 ආසාදිත ශ්‍රී ලාංකික පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මත්තිගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීම නිරෝධායනයට යොමු කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඔවුන්ට උපදෙස් දී ඇත්තේ නිවසින් බැහැරට නොයන ලෙසටයි. සියලු පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වෙලා තියෙනවා අපේ රටේ පුරවැසියෙකුට කොරෝනා රෝගය වැළඳුණයි කියන එක. ඒක නිසා මේ රටේ ජනතාවගෙන් අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා මේ රෝගය මැඩලීම සඳහා අවශ්‍ය සියලු සහාය අපට ලබා දෙන්න කියලා. මේ අතර ඊයේ සිට අද දහවල් වන විට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණි 620 දෙනෙක් නිරෝධායනයට ආරක්ෂක අංශ වෙත බාර දුන් බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් GA චන්ද්‍රසිරි මහතා පවසනවා. අද පෙරවරුවෙත් එම රටවල සිට මගින් 300කට අධික පිරිසක් මෙරටට පැමිණි අතර ඔවුන් ගුවන්තොටුපළ පරිසරයේ නොසන්සුන් ලෙස හැසිරුණා. දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට 300කට අධික පිරිසක් අදාළියම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණි අතර ඔවුන්ද නිරෝධායනයට කටයුතු සම්පාදනය කෙරුණා. ඒ අතරතුර ඔවුන් ගුවන්තොටුපල පරිසරයේ නොසන්සුන් ලෙස හැසිරුණේ පහසුකම් සම්බන්ධ ගැටලුවක් මුල් කරගෙනයි. කෙසේ වෙතත් ආරක්ෂකංශ මැදිහත්ව ඔවුන් නිරෝධායනයට පිටත් කිරීමට කටයුතු කළා. මේ අතර අද පෙරවරුවේ ගොන්තොටුපලින් පිටත් වූ පිරිස පස්වරුව වන විට කන්දකඩුව සහ
පුණානි නිරෝධායන මධ්‍යස්ථාන වෙත ළඟා වුණා. මේ ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් නැවත දවසක් දැනුවත් කරන්න ඕන. ශ්‍රී ලාංකිකයන් පැමිණෙනවා නම් ඔවුන් අනිවාර්යයෙන් මේ සම්බන්ධව සහයෝගය දී යුතුයි. සහයෝගයේ නොදෙමින්ද හේතුව පුද්ගලික කාරණයක් නම් ඔවුන් නැවත ඔවුන්ගේ ගම් රටවල් එහෙම නැත්නම් තමා හිටපු රාජකීය රටවල් වලට ආයු. එහෙම නොසේ නම් ඒ 90 අදාළ මහ ජනතාව 20 මිලියන 22ක් වූ ජනතාව ආරක්ෂා කිරීම සඳහා තියවෙන්නා වූ වගකීම් නිසියාකාරව එම ආයතනයන් විසින් කටයුතු කරනු ඇත. මේ අතර ගුවන්තොටුපළේ සිට ඊයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය පුද්ගලයන් 10 දෙනෙකු හදිසි අසනීප තත්වයක් හේතුවෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. බිරිල මේ අවස්ථාවේදී ගැබිනියක් සිටිනවා. ඇය ඊයේ අපි ගමන යන අතරතුරේදී ඇයට අපහසුතාවයකට පත් වුණා. ඉතින් ඒ අවස්ථාවේදී ඔව් යුද හමුදාවේ සෙබළුන් විශේෂයෙන් මතක් කරන්නට ඕන අපේ සහෝදරයෝ වගේ අපේ ගෙදර අය වගේ තමයි යුද හමුදාවේ සෙබළුන් අපි දිහා බැලුවේ අපිට සැලකුවේ. ඉතින් ඒ අය ෂණිකව ක්‍රියාත්මක වෙලා ඔවුන්ගේ වාහනයකින්ම අපි මේ දඹුල්ල රෝහලට අරගෙන ආවා. කායික අපහසුතාවයි වමන යනවා බඩේ වේදනා වගේ සුළු අපහසුතාව නිසා අපි වෛද්‍යවරු විශේෂඥ ඉතාලි ජාතික කාන්තාවක් අද අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. ඒ පසුගිය 28 වෙනිදා මෙරටට පැමිණීම කාන්තාව අනුරාධපුර නගරයේ හෝටලයක නවාතැන්ගෙන සිටියේදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන්. මේ අතර වෛරසය ආසාදිත බවට සැක සහිත කාන්තාවක් කලාවත මහරුවලී සිට IDH රෝහලට මාරු කර තිබෙනවා. ඉතාලිය සේවය කර පසුගියදා මෙරටට පැමිණ තිබූ 56 වෘදී ඇය ආණ්ඩිගම සේරු කැලේ පදිංචි කාරණයක්. මේ අතර COVID-19 වෛරසයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති කමිටුව අද පෙරවරුවේ රැස් වුණා. වෛරසය පාලනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිතුමාට අපි යෝජනා කරමු හවස හම්බුනහම මේ රටවල් ටික තීරණය කළ తాවකාලිකව මෙහෙ ඉන එක නවත්තන්න ඕනේ. මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීමේදී රටේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතා නීතියට අනුව නිරෝධායනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඊයේ ගුවන්තොටුපළේදී ඇති වුණු සංසුන්තාව පිළිබඳව අදහස් පළ කළා. ලෝකයේ දියුණුයි සලකන ඇමරිකාව චීනය වැනි රටවල් පවා ඔවුන්ට මේ රෝගය පැතිරී යාම වළක්වා ගන්න බැරි වුණා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන් මේ රෝගය පැතිරී තිබෙන රටවල් වලින් ලංකාවට පැමිණෙන සියලු දෙනා අනිවාර්යෙන්ම දින 14ක නිරෝධායන මධ්‍යස්ථානයක අපි සම්බන්ධ කරගත යුතු වෙනවා. මේ කටයුතු කිරීමේදී යම්කිසි ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් දෙන්න අපි ලෑස්තියි. හැබැයි හුදු ආත්මාර්ථකාමයේම පදනම් කරගෙන මම දැක්ක පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල යනවා එක මහත්මයෙකුට ඩියුටි ෆ්‍රී එකට යන්න ඉඩ දුන්නේ නැහැ කියලා ලොකු විරෝධයක් පාලා. ඉතින් මෙවැනි කාරණා ඒ එන මහත්තුරු මේ තියෙන භයානක තත්ත්වය ගැන අවබෝධයක් නැතිකමද නැත්නම් ආත්මార్థකාමීත්වයද කියලා දන්නේ නැහැ. මේ තත්ත්වය තේරුම් ගන්නට ඕනි. ඒ සම්බන්ධයෙන් අපි ඊටාම දැඩි පියවර ගන්න බලාපොරොත්තු වෙන බව කියනවා මේ රටේ පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න. මේ වන විට 570 දෙනෙක් මෙම නිරෝධායන මධ්‍යස්ථානවලට යවලා තියෙනවා. එතකොට ඒ අය යවන්නේ අත වශයෙන්ම සුඛෝපභෝගී බස් රටවල. ඔවුන්ට විඩාවක් ඇති ඒ රටවල් වල ඉඳලා එනකොට නමුත් තියෙන ක්‍රියාවලිය වන්‍යානයෙන් බැස්ස වහාම බස් රටවලට නගවා ගැනීමේ ක්‍රමයක් නැහැ. එහිදී යම් යම් කාරණා තියෙනවා. ඊට පස්සේ පෘෂ්ටීය විස බීජ හරණයකට ලක් කරනවා. මේ සියල්ල කිරීමෙන් පසුව තමයි ඔවුන්ව රැගෙන යන්නේ. ඒ වගේම ඔවුන්ව ආරක්ෂිතව රැගෙන යෑමත් සිද්ධ වෙනවා. දැන් මේ ඇතැම් අය මේ කියන නිරෝධායන මධ්‍යස්ථානවලට යන්න අකමැත්තක් පළ කරනවා නම් ඒ තුලින් ඔවුන්ටම විශාල හානියක් කරගන්නවා. නිරෝධායනට ලක් වෙන අපේ විදේශගත ඒ ශ්‍රී ලාංකික කණ්ඩායම් මේ රටට එද්දී මේ කරන ක්‍රියාපිළිවෙතේ අඩුපාඩු තියෙනවා නම් ඒ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කරනවා වින්සක් මේ ක්‍රියාවලිය මේක සම්දර්ශනයක් කරගන්න නරකයි. වෙනත් රටවල බෙදක සමහර රටවලට එන්න දෙන්නේ නැහැ. එහෙම කරන්නේ නැතුව. ද වෙනකොට මේ රට ඇතුළට එන්න හැකියාව තියෙනවා උන්ට. අපි බලාපොරොත්තු වෙනවා දැනට මේ තිබෙන තත්ත්වය තුළ අපි පාලනය කරගනිමින් ඉන්නවා. නමුත් අවදානම බැහැරව කරන්න බෑ. ඒ නිසා ජාතික වගකීමක් ලෙස සලකලා සියලුම පාර්ශ්වයන් මේ සඳහා සහාය දෙයි කියලා. අවදානම් සහිත රටවලින් පැමිණෙන පුද්ගලයින් නිරෝධායනයට අනුගත නොවන්නේ නම් ඒ පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා පවසනවා. මේ අතර ගුවන්තොටුපළේ නිරෝධායනය පිළිබඳව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නියෝජිතයින් අද පැහැදිලි කළා.
මේ ක්‍රියාත්මක කරන කටයුත්ත කාටවත් කරදරයක් කරන ක්‍රියාවලියක් නෙමෙයි. මේක රටටත් ඒ එන පැමිණෙන මගීන්ගේ පවුල්වලටත් ආරක්ෂාව සපයන්න, සෞඛ්‍ය ආරක්ෂාව සපයන්න, ආරක්ෂා වෙන්න ගන්න ක්‍රියාමාර්ගයක්. කාගේත් යුතුකම තියෙනවා මීට සහයෝගය දෙන්න. මේ ගුවන්තොටුපලේ යම් කිසි අපහසුතාවයක් මේ පැමිණෙන මගීන්ට පැමිණුණා නම් මගේ මතය නම් අපි මේ සූදානම් කරලා තියෙන ක්‍රියා පරිපාටින්න අනුගත නොවීම නිසා තමයි ඔවුන්ට අපහසුතාවය ඔවුන් විඳින්නට සිද්ධ වුණේ. දැන් සමහරේට සමහර කට්ටිය කියනවා මෙතනින් යනකොට ඒ කෑම බීම ඔක්කොටම ඒගොල්ලන්ට ගෙවන්න ඕනේ කියලා. මම මේ වාසිය විශේෂයෙන් කියන්න ඕනේ එම ගුවන් මගී ලංකාවට පැමිණි අවස්ථාවේ සිට ඔවුන්ගේ සියලුම කෑම බීම ඒක වවුටාවත් අනිකුත් සියලුම පහසුකම් ලබා දෙන්නේ රජය විසින්. නමුත් මේනනිය මේ කට්ටියත් මේගොල්ල හිතනවා මේ දේ කරන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට කෙලින්ම ගෙදර යන්න පුළුවන් කියලා. එහෙම යන්න බෑ. මොකද මේ රටේ ජාතික අවශ්‍යතාවක්. මං හිතන්නේ ඔබතුමා කියන කතාවට මං හිතන්නේ අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි දන්නවා ශ්‍රී ලංකාවට පුළුවන් පහසුකම් තමයි අති දීලා තියෙන්නේ. මේ සියලු දෙනාම ලංකාවට පැමිණෙනකොට ඒ අවශ්‍ය දේවල් රජය විසින් දැනුවත් කරලා තියෙනවා. ඔවුන්ට දෙන සියලු පහසුකම් නොමිලේ ලැබෙනවා කියලා. ඒතකොට හිතන්න අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඒකේ බරපණ ආහාර නවාතැන් ප්‍රවාහන පහසුකම් සිවිල උඩු වයිෆයි ආදී විදියට අනේක වූ අවශ්‍ය පහසුකම් යන සම්බන්ධව දල ඕනෑම රටක තම පුරවැසියෙක් වශයෙන් ගෙමිට වෙනවා. එනිසා ඔවුන් ඒ සම්බන්ධව අපහසුතාවයක් ඇතිවුණොත් ඔවුන් අනිවාර්යෙන් නීතිය තුළ කටයුතු කර නීතියානුකූලව ගත හැකි ක්‍රියාමාර්ග පොලිසිය විසින් ගන්න ක්‍රියාමාර්ග සහ නීතිය තුළින් ගන්න ක්‍රියාමාර්ග මං හිතන්නේ මං තවදුරටත් හඳුන්වන්න අවශ්‍යතාවයක් නැහැ. මෙහෙම මෙවැනි අවස්ථාවක පනවන සෞඛ්‍යමය නීතිමය තත්ත්වය කඩ කරන්න ඔබ ලැබෙන දඬුවම සනාහන් කරලා විශේෂයෙන්ම මේ ක්‍රියාදාමයට අනුගත නොවුනොත් වෙන විපාක මොනවද කියන කාරණේදී වඩා අවධානය යොමු කරන්න ඕනේ ඒකෙන් රටේ ජනතාවට සිද්ධ වෙන සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ විපාක. ඒකට අනුගත නොවන එක්කනාට දෙන දඬුවම මං හිතන්නේ ඒක නෙවෙයි අපි සලකා බලන්න ඕනේ. අපි සලකා බලන්න ඕනේ ඒ අනුගත නොවීම හරහා එයා රටේ ජනතාවට දෙන දඬුවම මොකද්ද කියන එක. එදා රටවිරුවන්සේ සැලකූ අය අද කරදරකරුවන් ලෙස සැලකන බවට සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. ඒ අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍යයේ හමුවකදී. පිට රටින් ආපු අපේම රටේ පුද්ගලයෝ ගණනාවක් කියනවා බලන්නකො මේ නිරෝධායන වැඩසටහනට 1500කුත් අපෙන් අය කරනව නේද කියලා. විරෝධතාවය ආවෙන් පස්සේ ඉතින් අර එහෙට මෙහෙට කතා කරලා 1500 හකුලා ගත්තා. මහ ජනතාවගේ විරෝධතාවය මත. එතන ඡන්දෙ දෙන්නේ නැනකොට හොඳ සැලකිල්ලක් ලැබුණා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ. එතන ඒ රටවිරුවන්ම අපේ රටට දැන් එනකොට ලබා දෙන සැලකිල්ල මොකක්ද? එහෙම 7500ක් අයකල යුතුයි කියන එක කවුද නම් කරේ? ඒ පොත්ගලින්ට විරුද්ධව වහාම නෛතික ක්‍රියාමාර්ගයක් ගන්නට ඕන. මේ රටට අත්පත් වෙන මේ දැවැන්ත අවදානම පිළිබඳව සති පහකට ඉස්සෙල්ලා මම පාර්ලිමේන්තුවේ කිව්වා. කොම හැන්සාඩ් වාර්තාවල තියෙනවා. කොරෝනා වෛරසයට අවධානය යොමු කරන්නේ නැහැ. මිතුදම ගැන කතා කරා. ඡන්ද දමන්නට විතරද මේ පොරවැසියෝ ගෙන්න ගන්න හිතන්නේ? මොන විහිළුවක්ද? කොරෝනා වෛරස් නිසා ඉවරලේ කවදාන්න අදහසක් ඉවත් කරලා තියෙනවා. මොන ඉලෙක්ෂන්ද? ඉලෙක්ෂන් ගැන කතා කරන්න නෙවෙයි මම මෙතනට ආවේ. ඔබතුමා කියන්නේ ඒක මොකද මේ ඉලෙක්ෂන් එකට බයද මේ එක්කෙනෙක් එක පුද්ගලෙක් විතරක් මේ හොයාගත්තන් පස්සේ මොකද ඒක මේ ඡන්දේ කල් දමන්නේ කියලා කියන කතාව දාගන්න ඕන. සති පහක් වෙනවා මේක ඉදිරිපත් කරලා. විහිළුවට ලක් කරා. මුවාවරණ අවශ්‍ය නැහැ කිව්වා. දැනට ඉදිරියක් දිහා බැලුවේ නැහැ. මේ තුනෙන් දෙකක් ඕනේද මේ කොරෝනාවට මුහුණ දෙන්න? පසුගිය දින කිහිපය තුළ මෙරටට පැමිණි චීන ජාතිකයන් නිරෝධායනය නොකර රටට ඇතුළු වීමට ඉඩහැර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකදී. මාර්තු 7 වෙනිදා උදේ 5:05 වෙනකොට චීනයේ ඉඳලා ගුවන් යාන දෙකක් ආවා. මේ ආපු 181 දෙනා කිසිදු නිරෝධායනයකට ලක් කරේ නැහැ. ඉතාම බරපතල තත්ත්වයක්. චීන ජාතිකයන්ට දැන් නිදැල්ල එන්න ඉඩ හැරලා තියෙනවා. ඊයේ බැංකොක්, හොංකොං එවැනි රටවල් හරහා ආපු ගුවන් යානවලින් 60%කට ආසන්න ප්‍රමාණයක් චීන ජාතිකයෝ ලංකාවට ආවා. ඒ අය කිසි කෙනෙක් නිරෝධායනයට ලක් කරන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගුවන්තොටුපලට යවලා තියෙන ලිපි ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙන්නේ ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය මේ කියන රටවල් වලින් එන අය පමණක් නිරෝධායන කටයුතු සඳහා යොමු කරන්න කියලා. ඒ නිලධාරීන්ගේ පැත්තෙන් කියලා තිබුණේ රජය තවම තීරණයක් අරගෙන නැහැ චීනෙන් එන අයව නිරෝධායනයට ලක් කරන්න කියලා. එතකොට අද උදේත් දකුණු කොරියාව සහ ඒ රටවල්ෙන් ආපු ශ්‍රී ලාංකිකයෝ ගුවන්තොටුපළ තුළ කෑ ගැහුවේ ප්‍රශ්න කරේ මේ අපිව
ගිහිල්ලා මඩකල් පොට දානවා. හැබැයි මේ අපි ඉස්සරහා මේ චීන ජාතිකෝ එනවා. මේගොල්ලොන් ඇයි එහෙම ගෙනියන්නේ නැත්තේ කියලා. ඉතින් ඒතර සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා නම් ආණ්ඩුවේ ගැන තීන්දුවක් හෝ නිවේදනයක් අපිට දුන්නේ නැහැ කියලා. ඒක බරපතල තත්ත්වයක්. COVID-19 වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සහාය වන්නේ රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ ජනාධිපති කාර්යාලය අද නිකුත් කළ නිවේදනයක් මගින්. COVID-19 වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් හමුවීමත් සමග ඔහු ගමන්ගත් ස්ථාන සහ පුද්ගලයන් පිළිබඳව තොරතුරු රැස්කිරීම ආරම්භ කර ඇති බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනය සඳහන්. රට තුල මේ වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා විදෙස්ගතව සිට පැමිණෙන්නන්ගෙන් සහ මහජනතාවගේ පූර්ණ සහාය ලබා දෙන ලෙස රජය ඉල්ලා සිටිනවා. ඉතාලියෙන් දිනකදී වාර්තා වුණු වැඩිම COVID-19 මරණ සංඛ්‍යාව 168ක් ලෙස පසුගිය පැය 24 තුලදී වාර්තා වුණා. මේ අතර ලොව පුරා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 4300 ඉක්මවා තිබෙනවා. රටවල් 119කින් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලින් 120,000කට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වෛරසය හේතුවෙන් ඉතාලියේ ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 631 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිත වූ සංඛ්‍යාව 10,000කට අධිකයි. සමස්ත ඉතාලියම නිරෝධනය කිරීමේ වැඩසටහනක් මේ වෙනට ක්‍රියාත්මක වෙනවා. ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට යම් පුද්ගලයෙක් ගමන් කරනු ලබනවා නම් අනිවාර්යයෙන්ම ඔහු ඒ සඳහා ලිඛිත ලියවිල්ලක් අත්‍යවශ්‍ය වෙනවා අදාළ බලධාරීන් පරීක්ෂා කරන මොහොතකදී. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වතිකානයේ ශාන්ත පීතර දේවස්ථාන පරිශ්‍රයේ සංචාරකයන්ට වසා දැමුණා. වෙන්දට මේ මොහොත වන විට ලක්ෂ ගණන් සංචාරක මෙහෙමෝතේ පැමිණ සිටි ස්ථානයක් අද පාළු ස්වභාවයට ගිහිල්ලා තියෙනවා. මසුදත් රෝහණ රෝමයේ සිට. මේ අතර ඉරානයේ පසුගිය පැය 24 තුළ මරණ 54ක් වාර්තා වී ඇත්තේ දිනක් තුළ ඉරානයේ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි. මේ සමග ඉරානයේ සමස්ත මරණ සංඛ්‍යාව 291 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 8000 ඉක්මවුවා. ඇමරිකාවේද වෛරසය හේතුවෙන් මරණ 31ක් වාර්තා වන අතර ආසාදිතයන් සංඛ්‍යාව 10000කට අධිකයි. මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් නිව්යෝක් නගරයේ පාසල් සහ ජනතාව ගැවසෙන ස්ථාන වසා දැමීමට බලධාරීන් පියවරගෙන ඇති අතර ඇතැම් විශ්වවිද්‍යාලවල අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් සිදු කරනවා. දකුණු කොරියාවේ COVID-19 වෛරසය ආසාදිත වූවන් 7755 දෙනෙක් පිළිබඳව වාර්තා වන්නේ මරණ 62ක් සමගින්. ඒ වගේම තමයි 222,000ක් පමණ පරීක්ෂා කිරීමට නියමිතව රැඳී සිටිනවා. මේ අතර චීනයේ වූහන්ී වෛරසයේ ව්‍යාප්තිය මන්දගාමී වීම හේතුවෙන් ක්‍රමෙන් සංචාරක තහනම් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටිනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තාවකාලිකව ඉදිකර තිබූ රුහල් කිහිපයක්ද වසා දමා ඇති බවයි. මේ අතර ඔස්ට්‍රේලියානු රජය ඇමරිකානු ඩොලර් බිලියන 1.56ක සෞඛ්‍ය පැකේජයක් අද සිට එරට වැසියන්ට පිරිනැමීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම එරට රෝග ලක්ෂණ ඇති පුද්ගලයන්ට වීඩියෝ ඇමතුම් මගින් වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් නොමිලේ ලබා දීමට නියමිතයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහමැතිවරණය සඳහා අද නාම යෝජනා පත්‍රවලට අත්සන් තැබුවා. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකයා ලෙසයි. මහමැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තැබුවේ විජේරාම නිල නිවසේදී. මේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිස්ත්‍රික් නායකයින් 16 දෙනෙකුද නාම යෝජනා පත්‍ර සඳහා අත්සන් තැබුවා. ඒ අනුව කණ්ඩායම් නායකින් ලෙස කොළඹ දිස්ත්‍රික්කයට දිනේෂ් ගුණවර්ධන, කෑගල දිස්ත්‍රික්කයට කනක හේරත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට සුසන්ත පුංචි නිලමේ, මොනරාගල දිස්ත්‍රික්කයට ශෂේන්ද්‍ර රාජපක්ෂ සහ බදුල්ල දිස්ත්‍රික්කයට නිවල් සිරිපාලද සිල්වා යන මහත්වරුන් නාම යෝජනා සඳහා අත්සන් තැබුවා. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් SM චන්ද්‍රසේන, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙනුවෙන් නාමල් රාජපක්ෂ, වන්නි දිස්ත්‍රික්කයේ වෙනුවෙන් කාදර් මස්තාන්, ගම්පා දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ප්‍රසන්න රණතුංග, කළුතර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් රෝහිත අබේගුණවර්ධන, රත්නපුර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් වාසුදේව නානයක්කාර, මාතර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් දලස් අලහප්පෙරුම යන මහත්තුරුන් අත්සන් තැබුවේ කණ්ඩායම් නායකින් ලෙසින්. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායමේ නායකයා ලෙස රමේෂ් පතිරණ, මහනුවර දිස්ත්‍රික්කයට මහින්දානන්ද අලුත්ගමගේ, නුවරඑළිය දිස්ත්‍රික්කයට ආරුමුගන් තොණ්ඩමන් සහ පුත්තලම් දිස්ත්‍රික්කයට සනත් නිශාන්ත යන මහත්තුරුන් කණ්ඩායමේ නායකින් ලෙස අත්සන් තැබුවා.
මෙරටේ බහුතර ආණ්ඩුවක් හදන්න මෙරටේ ජනතාව බලාගෙන ඉන්න මොකද මෙරටේ ජනතාව දන්න කාරණේ තමයි බහුතර ආණ්ඩුවක් නැතුව 19 වන සංශෝධනයත් එක්ක මෙරට ඉදිරියට ගෙනියන්න බෑ. ඉතින් සමහරු බලාගෙන හිටියර එක්සත් ජාතික පක්ෂය දෙකට වෙනවා වගේ මේ සන්ධානයේ දෙකට වෙයි. මේ සන්ධානයේ නොඑක් මත තියෙනවා. මොකද අපි දෙගොල්ලෝ දෙපැත්ත හිටපු අය. හැබැයි පොදු කාරණේ තමයි මේ සියලු දෙනා මත පිළිගන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා අග්‍රමාත්‍යවරයා වෙන්න ඕනේ කියලා. කෝටා එක ගණන් හදන්නවත් මොකක්වත් කරගන්න නෙමෙයි. තාම මේ පිළිබඳව සාකච්ඡා යනවා. ඒව ප්‍රශ්නයක් නෑ. සමහර දැන්වල අපිට 160 70 දෙන්න එක තැනුත් තියෙනවා. ඒව අපිට විසඳගන්න පුළුවන්. අපි අභ්‍යන්තර ගැටලුවක් අධිකරගෙන ජනාධිපතිතුමාගේ ශක්තිය දුර්වල කරන්න කිසිත් අපේ බලාපොරොත්තුවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරා රටම කෑවා. ඒ ප්‍රශ්නේ මට තියෙනවා. හැබැයි නායකත්වය තීන්දුව කරයින් පස්සේ තුමා අපේ තරඟ කරනවායි කියලා. ඒක ඒ ප්‍රදේශීය ජනතාවගේ ප්‍රශ්නේ. ඒ අවධානම අපිට තියෙනවානේ. ඒ අවධානම ගැන තමයි මම රටට කියන්නේ. ඉතින් ඒ සතුට, සිත්තැවුල, ලුපාඩුකම් ඒවා ඔක්කොම විස දරාගෙන එක් අරමුණක් කරා ඒක රාශීව යාම තමයි පරිණත දේශපාලනයේ තියෙන සංකේතය. 88 සිට මේ දක්වා පැවති මැතිවරණ වලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගන්නා වූ ජයග්‍රහණය තමයි මැතිවරණ ඉතිහාසයට එකතු වෙන්නේ. සමානුපාතික මැතිවරණ ක්‍රමයේ යටතේ එතෙක් මෙතෙක් ලද දැවැන්තම ජයග්‍රහණය විතර වාර්තා වෙනවා. ඒක ඉස්තරයි. මේ අතර මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමට අප්‍රේල් මාස 6, 8 සහ 9 යන දින නම් කර තිබෙනවා. මේ අතර අද මැතිවරණ කොමිසමේ නියෝජිතයින් සහ පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් පැවැත්වුණා. මහමැතිවරණය සඳහා තරඟ කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. දැනුවත් කරනු ලැබුවා පක්ෂවල නායකයින් විශේෂයෙන්ම මැතිවරණය හසුරුවන ආකාරය සහ ඒ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු විවිධ නීති රීති පිළිබඳව. තැපැල් ඡන්දය කවද්ද කියලා මම දිනක් කිව්වද? ජනාධිපතිවරණයේ විදියටම තමයි කාර්යාල දාන විදිය ඒ වගේම අනෙකුත් දේවලුත් මාධ්‍ය කටයුතු කරන ආකාරය සම්බන්ධව පක්ෂ නායකයන්ගෙන් චෝදනා ආවා. ඒ සම්බන්ධව ඉදිරියේදී නීතිපතිවරයා හරහා කොමසාරිස්තුමා කටයුතු කරන්න වග බලා ගන්නවා කියලා සීළු දෙනාට දෙන්නවා. මහමැතිවරණයේදී සටන පවතින්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි බලවේගය අතර බව රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දැන් අපිට පේනවා අලියට දුරකථනයෙන් කතා කරනවා අලියට ඇහෙන්නේ නැහැ. අලිය ආන්සර් කරන්නේ නැහැ. අපි අහලා දෙනවා ඉතිහාසයේ නම් බීරි අලින්ට වීණා වාදනය කරන. දැන් බීරි අලින්ට ටෙලිෆෝන් කරන. දැන් බීරි අලියෙක් නේ ඉන්නේ. UNP එකේ ඉන්න අලිය, සිරිකොතේ ඉන්න අලිය, බීරි අලියෙක්. එතකොට දැන් බීරි අලියට දැන් ටෙලිෆෝන් කරනවා සජිත් මහත්තයා. මොනවා ටෙලිෆෝන් කරත් බීරි අලින්ට ඇහෙන්නේ නැහනේ. අවසානේ වෙන්නේ අලිය වෙනම එනවා, දුරකථනය වෙනම එනවා. දැන් සටන තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ පවතින රජයයි විපක්ෂයයි අතර නෙවෙයි. දැන් සටන තියෙන්නේ UNP එක අතරයි, හදපු සන්ධානය අතරයි. දැන් ඒකේ අපිට පේනවා අලුයට ගිනි දැන් උඩට එනවා. සුජීව තේරසිංහ මන්ත්‍රීවරයා කියනවා අපේ එක්සත් ජාතික පක්ෂයේ කළු පැල්ලම් වගේ තිබුණා, ඒක අපි ඉවත් කරගන්න එක බොහොම හොඳයි. දැන් අපි අහනවා සුජීව මන්ත්‍රීතුමාගෙන් මේ කළු පැල්ලම් තියනේ කවුද ඒක නම් කරන්නේ? රනිල් වික්‍රමසිංහ ඔහුගේ කළු පැල්ලම බැඳුම් කරේ කළු පැල්ලමක්ද? සුජීව මහත්තයාගේ ඇඟෙත් ඒ කළු පැල්ලම දිනව පුට් නෝට් කල්ලි. ඊළඟට කාටද මේ කළු පැල්ලම කියලා කියන්නේ? කරු ජයසූරියටද? වජිරාබේ වර්ධනටද? දයා ගමගේ මහත්තයාටද? කිරියල්ල මහත්තයාටද? මේව නැත්තම් අකිල විරාජටද? මේ ආයතනද මේ කළු පැල්ලම් දින්? වයන්වරෝ කියන්නේ නැතුව අපි කියනවා සුජීව මහත්තයාට පුළුවන් කමක් තියෙනවා නම් එක්සත් ජාතික පක්ෂයේ කළු පැල්ලම් තියන අයව රටට එලි කරන්න. සමගි ජනබල වේගය දුරකථනයේ ලකුණින් තරඟ කර මහමැතිවරණය ජයගන්නා බව හර්ෂද සිල්වා මහතා පවසනවා. මේ අතර වජිරාභිවර්ධන මහතා පවසන්නේ වෙනත් පක්ෂයක නාම යෝජනා සඳහා අත්සන් තබන එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින්ගේ සමාජිකත්වය අහෝසි වන බවයි. යමක් තමන් තේරෙන සහ යමක් තමක් නොතේරෙන සියලු දෙනා විනයගරුක නොවන දේශපාලන පක්ෂයකට ඡන්දය භාවිතා නොකළ යුතුයි. ඇදියාවක් නැති ව්‍යවස්ථාවක් අනුව වැඩ කළ නොහැකි ඇඟේ හයියට කටේ හයියට වැඩ කරන දේශපාලන පක්ෂවලට මේ රටේ තරුණ පරම්පරාව ඡන්දය පාවිච්චි නොකළ යුත්තක් හැටියටයි මම මේ වෙලාවේ සඳහන් කරන්නේ. අසමගි බලවේගය ගැන මට කියන්න තිබෙන්නේ මේ දක්වා අපේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සඳහන් වන වාර්තාව අපි මාධ්‍යයට නිකුත් කළා නැහැ. හැබැයි අපිට දැන් පුළුවන් මාධ්‍ය වෙත නිකුත් කරන්න පාක්ෂිකයන්ට මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම සඳහා. මම දැන් ඉවත් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අය වෙනත් නාම යෝජනා පත්‍රයකට අත්සන් තබනකොටම ඔවුන්ගේ සියලුම දූර ඔටෝමැටිකලි අවශ්‍ය වෙනවා.
මුත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. බලත් පාලන නියෝජිතයන් තාම ඒ අයගේ පසුපස හිටගෙන ඉන්නේ. ඒ අය දන්නේ නැහැ. ඒ අය හිතන්නේ තාමත් ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරු කියලා. අපි අලුතෙන් සංවිධායකවරු හෙට උදේ පත් කරාම ඒ බලත් පාලන ආයතන මන්ත්‍රීවරු ඔක්කොම අපේ පක්ෂ ව්‍යවස්ථාව අනුව සංවිධායකතුමාගේ තිබෙන බලතල කාර්යභාරය හා කාර්යයට යටත් වෙනවා. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සියලු බලමුළු එකතු කරලා හදන බලවේගය තුලින් මේ රටේ ආණ්ඩුවට සහ තවත් කෙනෙක්ට අභියෝගයක් වෙන්නට පුළුවන් වෙනවා. ඒ කෙනාගේ මම නම කියන්නේ නැහැ. ඒ නම අපි ඔක්කොම දන්න නිසා. හැබැයි ඒ කෙනාට අභියෝගයක් වෙන්න පුළුවන්. ගේමක් පොඩ්ඩක් සෙල්ලම් කරලා මේ කාලය ගැනීමක් තියෙන්නේ. ඒ වගේම එතුමන්ලගේ කල්යාණ මිත්‍රයව බොරේරා ගැනීමේ උත්සාහයකුත් තියෙනවා මේක ඇතුලේ. සිරුකොත හොඳට තිබ්බ පාර තාර දාපු ආණ්ඩුවක් මේ කාලේ හිටියේ. මතක? ඒ ආණ්ඩුවම තමයි අද ඇවිල්ලා තියෙන්නේ. අති බහුතරය සජි ප්‍රේමදාස මහත්මයාත් එක්ක ඉන්නවා. අනිත් සියලුම දෙනාටත් අපි ආරාධනා කරනවා. අපි ඔක්කොම එකතු වෙලා අපිට මේක ඉස්සරහට අරගෙන යන්න පුළුවන් තව දවස් කීපයක් තියෙනවා. නමුත් අපි නියත වශයෙන්ම සමගි ජන බලවේගය දුරකථන ලාංඡනයෙන් චන්දරි ඉදිරිපත් වෙනවා. බෙදීමක් සිද්ධ වෙලා තමයි මේ දෙපැත්තෙන් ඡන්ද ඉල්ලන්නේ. ඔය ඉතින් පොඩි බෙදීමක් සිද්ධ වෙයි අවසානයේදී නොමිනේෂන් එක අස්සම් කරන දවසට ඔක්කොම එකට ආවේ නැත්තම් අපි තමයි එක්සත් ජාතික පක්ෂ. එක්සත් ජාතික පක්ෂයේ අති බහුතරයක් ඉන්නේ සජි ප්‍රේමදාස මහත්මයාත් එක්ක. විදේශිකයන් වෙනුවෙන් මෙරට පවත්වාගෙන යන ඔන් අරයිවල් වීසා පහසුකම නැවත දැනුම් දෙනතුරු අත්තිටුපීමට රජයේ තීරණය කර තිබෙනවා. ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අත්‍යවශ්‍ය කරුණකට හැර හැකිතාක් විදේශ සංචාරවල යෙදීමෙන් වළකින ලෙසයි. COVID-19 වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම මගහරවා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. රාජ්‍ය ක්‍රියාත්මක කර ඇති COVID-19 නිරෝධායන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා පමණක් නොව සියලුම විදේශිකයන් සඳහාද අදාළ වෙන බව එම නිවේදනයේහි සඳහන්. This is Live at 8. තව දේශීය පුවත් කිහිපයක් දැන්. තමාට අධිකරණයෙන් පැනවූ වරන්තුව ආපසු කැඳවීමේ නියෝගයක් පනවන්නැයි ඉල්ලා රවි කරුණානායක මහතා ගොනුකළ පෙත්සම සලකා බැලීම හෙට දක්වා කල් තැබීමට අභියාචනා අධිකරණය අද තීරණය කළා. මේ අතර රවි කරුණානායක මහතා ඇතුළු පිරිසට වරන්තු නිකුත් කර දින පහකට ආසන්න කාලයක් ගත වුවද ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී නැහැ. 2016 වසරේ මහ බැංකු බැඳුම් කර වෙන්දේසියේදී සිදු බව කියන වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ එවක හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වරින්තු නිකුත් කළේ පසුගිය සිකුරාදායි. ඒ අනුව පසුගිය දින කිහිපෙම රවි කරුණානායක මහතාගේ බත්තර මුල්ලේ නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වූ අතර එම නිලධාරීන් එම නිවසට අවසන් වරට පැමිණියේ ඊයේ රාත්‍රියේදී. මේ අතර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නිකුත් කළ වරින්තුව අහෝසි කරන ලෙස ඉල්ලා රවි කරුණානායක අර්ජුන් ඇලෝසියස් ඇතුළු සිව් දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුණා. මෙම නඩුව දැඩි මහජන අවධානයට පාත්‍ර වී තිබෙන නඩුකරයක් බැවින් ඒ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අද පෙරවරුවේ මෝසමක් මාර්ගෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව මෙම නඩුව අභියාචනාධිකරණයේ සභාපතිවරයා ඇතුළු ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ සලකා බැලීම අද දහවල් ආරම්භ වුණා. එහිදී රවි කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම සලකා බැලීම අවසන් වනතුරු තම සේවාදායකයන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරින්තුව ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නැවැත්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණයට දන්වා සිටියේ එවැනි නියෝගයක් සම්බන්ධයෙන් තමාට එකඟ විය නොහැකි බවයි. එම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්න ඉල්ලමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා. ඉන් අනතුරුව පෙත්සම් පිළිබඳ සලකා බැලීම හෙට දක්වා කල් තැබුණා. මේ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද මේ පිළිබඳ අදහස් දැක්වුවා. අපිට සම්දර්ශන පෙන්නනවා රවි කරුණානායක අත්අඩංගුවට ගැනීමේ සම්දර්ශනයේ මේ දවස්වල පෙන්නු තින් බලන්න ලැජ්ජයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා කියන අපිට කියන්න තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා. දේශපාලන පරිගැණීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම්වරිය අද අධිකරණයට බහර වුණා. ඒ දෙවන වරටත් ඊයේ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වරින්තු නිකුත් කිරීමෙන් අනතුරුයි.
නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා තිබෙන නඩුවකට දාලව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට පසුගිය සිකුරාදා දේශපාලන පරිගණකීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම් සභාවේ ලේකම්වරියට වරෙන්තුණිකුත් කළා. කෙසේ වෙතත් ඇය අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. මේ අනුව ඊයේත් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඇයට වරෙන්තුණිකුත් කරමින් මේ මාස 12 වනදාට පෙර අතරගොඩ ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළා. කෙසේ වෙතත් අද ඇය නීතිඥවරුන් මාර්ගයේ මහාධිකරණයට බාර වුණා. එහිදී ලේකම්වරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා අධිකරණයට දන්වා සිටියේ අධිකරණයේ ඉල්ලා සිටින ලේඛන සියල්ල බාර දීමට තම සේවාදායකව සූදානම් බවයි. මේ අනුව අදාළ ලේඛන හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දෙන ලෙස කොමිසමේ ලේකම්වරියට නියෝග කළා. සාමාන්‍ය පුද්ගලයෙකුට අදාළ වරෙන්තුව ආපසු ගැදවීමේදී බැඳුම් ක්‍රයක් නියම කළත් ජනාධිපති විමර්ශන කොමිසමට තිබෙන කරුත්වය සහ ලේකම්වරිය අධිකරණයට ඉදිරිපත් වීම සැලකිල්ලටගෙන එවැනි බැඳුම් ක්‍රයක් නියම නොකරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා. ඒ සමගින් ලයිව් එකේ තදට අවසන්. මම නදීක කරුණානායක. මම ෆාතිමා නස්රින්. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.